එකමත්තක කාලෙක එක්තරා තරුණ සෙන් භික්‍ෂුවක් තමන්ග දෙමවපියන් බලන්න නිවස කරා වැඩම කරන අත්තරෙදී විශාල ගංයවරකට ලංඟාාවනා ඒත් ඒ ගංගාව හරහා යන්න කිසිම ක්‍රමයක් ඔහුට පේන තිබුුණෙ නෑ ඉතිං මේ භික්ෂුව ගංවුරට වෙලා ගොඩාක් වෙලා කල්පනා කලාා කොහොමද මේ ගංගාව හරහා යන්න කියලා නමුත් ඔහුට කිසිම අදහසක්කා වෙනෑ අන්තිමේදියොහු මේ ගංගාවෙන් එතරවෙන අදහසාත්‍යහරලදාලා ආපහවු යන්න සූදානම්මුණා. ඒත් එතකොටම එක පාරට මොහු දැක්කා ගංගාවේ අනිත් යවුරේ වයසක සෙන් මස්ට කෙනෙක් කින්නවා. ඉතිං මේ තරුණ භික්‍ෂුව ඒ ගගේ අනිත්්‍යවුරෙ ඉන්න සෙන් මස්ටර්ට හයිියෙන් කෑගහල මෙන්න මෙහෙම කිව්ව. මස්ටර් මට කියන්න පුළුවන්ද, ගගේ අනිත් පැත්තට යන්න පුළුවන් ක්‍රමයක් ගැන ඉතිං මේ වයිසක මාස්ටර් ටිකක් වෙලා කල්පනා කළා ගංගාව දිහා බලාගෙන ඉඳලා මාස්ටර් හයිියෙන් කෑගහලා මෙන්න මෙහෙම උත්තරයක් දුන්න මගේ හිතවත් මිත්‍රයා ඔබ දැනටමත් තින්නේ ගගේ අනිත් පැත්ත තමයි ඉතිං ඔබේ ජීවිතයේදීත් ඔබට අයිති ඔබ තෝරගත්තු අරමුණකරා යන ගමන ස්භාවිකත්වේ පැවැත්ම ගැන හොඳින් දැනුවත්වීමට තේරුම් ගැනීමට හැම මොහොතකම උදව වෙනවා. ඔබ ගමන් කරන්නෙක් දේශාටකයෙක් නැත්නම් ක්‍රැවල කෙනෙක්. ඇත්තර්ම ජීවිතය කියන්නේෙක් තරා විදිහක මානයක් ඩයිමේශන් එකක් ඔබේ ගමන බාහිරින් සිදුවන දෙයක් වුණාත් ඇතුළතින් සිදුවන දෙයක් වුණාත් අපි ජීවිතය කියලා හඳුන්නන මේ මානය හරහා නැවතීමක් නැතුවම ගමනේදන එක සංචාරකය කඔබ එක්කො මේ මහපොලෝ මත නැත්නම් ඔබේ මොලය තුළ නැත්නම් මනස තුළ නැත්නම් ඔබ ආත්මය කියල හඳුන්නන දෙය තුළ එම නැත්නම් හාදවත තුළ කොහේ හෝ ඔබ නිතරම ගමන් කරන්නේෙක් ට්‍රැවල කෙනෙක්. T.. එලියල් වරක් මෙන්න මෙහෙම දෙයක් ලියලා තියෙනවා අපි අපේ ගවේෂණය නතර කළ යුතු නෑ අපගේ ගවේෂණය අවසානයේදී අපි අපේ ගවේශනයේ ආරම්භ කල ස්ථානයටම යම් දවසක පැමිණෙනවා එතනදි තමයි අපිට ජීවිතේ පළමු වතාවට තේරුම් යන්නේ ආරම්භක ස්ථානය ගැන නියම මිදිහට යතා ස්වභාවය එහි නියම පැවැත්ම ජීවිතේ පලවෙනි වතාවට එතකොට අපිට තේරුම් යනවා ඔබ වෙනස් එෙන්න්න ඔබේ ගමනාාන්තිය නෙමෙයි වෙනස් කළ යුත්තේ ඔබ සොයන වෙනස ඔබමයි ඔබ සොයන ගමනාන්තේ ඔබමයි ඔබ සොයන නිවන සතුට ඔබමයි ඒ තියන්නේෙ ඔබ තුළමයි ඔබේ ජීවිතය ඔබ ගමන් කරන මේ සංචාරය කවදාමහෝ දවසක ඔබ තුළින්ම විද්‍යමාන වේවි ඔබට හමු වේවි ඔබට පෙනේවි ප්‍රකාශවේවි අන්න ඒ නිසායි ඔබේ මනස විඤ්ඥාන දහරාව නිමක් නැති දෙයක් අවසානයක් නැති දෙයක් කියල කියන්නේ. ඉතිං ඔබ ඔබේ ජීවිතය කොතරම් දුරක් ගියත්කමක් නෑ මතකතියාගන්න ඔබේ ගවේශනය තුළ ඔබ තනිවෙලා නැති බව. හැම දවසකම උපපරිමයෙන් ගවේශණය කරන්න එකක් සිහිය තියාගන්න ඔබ මේ ගමනය යෙදෙද්දී ඔබ ලබන සෑම අලුත් අදදැකීමක්ම ඔබට මේ බෞතික ලෝකය ගැන ඔබ අටඉන්න ඔබේ සහුරුද මිනිසුන් ගැන ඉතාම විශිෂ්ට විදිහට ඔබ තුළින්ම තේරුම් ගැනීම පිණිස ඔබට උදව කරනවා